එසේසී විසවිස ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මේ වන විට තිරණේවි හමාරයි. ඒ තමයි බ්ලූ කණ්ඩායම සහ රෙඩ් කණ්ඩායම අතර චරිත ශ්‍රලංකගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අවසන් මහා තරගයට තේරීපත් වී අවසන්. මෙම තරගාවලිය ආරම්භයේදීම අපි පැවසුවේ ප්‍රබල කණ්ඩායම් දෙකක් විදිහට දකින්නට පුළුවන් සංචිත සමග රෙඩ් කණ්ඩායම සහ ග්‍රීන් කණ්ඩායම කියන කණ්ඩායම් දෙක බව. නමුත් ග්‍රීන් කණ්ඩායම දුර්වල තරඟ විලාශයකින් තමගේ ස්ථානය අහිමි කරගන්නවා. කිසිදු සටනක් නැතුවම ඔවුන් ඉවත් වෙන ඔවුන් එක් තරඟයක් පමණයි ජයග්‍රහණය කරන්නේ තමන්ගේ තරඟ තුනේදී. ඔවුන්ට හොඳ සංචිතයක් සිටියත් ඔවුන් සාර්ථක වන්නේ පිතිකරුවන් ඉතාමත් දුර්වල මට්ටමක තමයි සිටියේ දිගින් දිගටම. කෙසේ වෙතත් ග්‍රේ කණ්ඩායම ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔවුන්ගේ පළවෙනි තරඟ දෙකෙත් පිතිකරණ ඉතාමත් දුර්වලයි. නමුත් අවසාන තරඟයේදී තනුක දාබරේ ලකුණු 66ක් ලබා ගන්නවා පන්දු 40කින්. එය විශිෂ්ට ඉනිමක් ඇත වශයෙන්ම. කසුන් විදුර ලකුණු 36ක් ලබාගෙන තිබෙනවා. මිනුත් බානුක ලකුණු 20ක් ලබාගෙන තිබෙනවා. ලකුණු 166ක් අඩු 7ක් විදිහට ඔවුන් ලබා ගද්දී ඉතාම දුර්වල පිතිකරණයකින් පසු පන්දු වාර 15යි පන්දු 5කින් ලකුණු 85කට සියල්ලම දැවී යනවා ග්‍රීන්ස් කණ්ඩායමේ. නිරෝෂන් දික්වැල් ලකුණු 27ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 24ක් ලබා ගත්ත අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම හතරවන පිතිකරුගේ සිට ප්‍රතිමි සංඝ ලකුණු 15ක් ලබාගෙන තිබෙනවා. 1, 2, 3 කියන ස්ථාන විතරයි ලකුණු ලබාගෙන තිබෙන්නේ. අනෙක් ක්‍රීඩකයන් ලකුණු 10ක්වත් ලබාගෙන නැහැ. ඒ අනුව දහවල් තරඟයේදී ඔවුන්ට අවසාන මහා තරඟ බලාපොරොත්තු අහිමි වනවා. නමුත් ග්‍රේ කණ්ඩායමට පිට වාසියක් ලැබෙනවා. ඒ තමයි රෙඩ්ස් කණ්ඩායම පරාජයට පත් වුණා නම් ග්‍රේ කණ්ඩායමට අවසන් මහා තරගයට පැමිණීමට අවස්ථාවක් තිබුණා. නමුත් රෙඩ් කණ්ඩායම විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රීඩා කිරීමට සමත් වන්නේ නායක කුසල් මෙන්ඩිස් සහ තුන් ඉරියව් සුපිරි ක්‍රීඩක වනිදු හසරංග. ඔවුන් දෙදෙනා අවසාන පන්දුව තෙක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වෙනවා. ලකුණු 53 කඩලු 3යි පන්දු වාර 7යි පන්දු 3කදී. එතැන් පටන් අවසාන පන්දුව වන තෙක් ලකුණු 178යි කඩලු 4 දක්වා ඔවුන් ක්‍රීඩා කරනවා. ලකුණු 125ක විශිෂ්ට සම්බන්ධතාවයක් මත කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් පන්දු 60කදී. එවැගේම කලකට පසුව නැවතත් වනිදු හසරංග සුපුරුදු රිද්මයට පැමිණීමෙන් ලකුණු 69ක් ලබා ගන්නවා පන්දු 41කදී. එයට 6 පහරවල් 5ක් අයත් 4 පහරවල් 3ක් පමණයි. වේගය 168යි. ඒ ඉතාමත් විශිෂ්ට ඉනිමක් වනිදු හසරංග ආසියානු කුසලානය ඔන්න මෙන්න තිබියදී මෙවැනි ඉනිමක් ක්‍රීඩා කිරීම පිත්තෙන් අතිවිශේෂ සිදුවීමක්. ඔහු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් කඩු දෙකක් ලකුණු 18කටත් ලබා ගත්ත තරගයේ වීරයා බවට පත් වන්නේ වනිදු හසරංග. විශේෂයෙන්ම මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් ආසියානු කුසලානයේ කැපිපෙනෙනම ක්‍රීඩකයෙක් බවට පත්වී කියා දැනට මනාවැකි පළ කර තිබෙන වනිදු හසරංග එවැනි දක්ෂතා දැක්වීම ශ්‍රී ලංකාව අතින් ඉතාමත් හොඳ අවස්ථාවක් විදිහට දකින්නට පුළුවන්. එවැගේම බ්ලූ කණ්ඩායම හොඳ සටනක් ලබා දුන්නා. ලකුණු 145 කඩු 6යි. එහිදී වැඩිම ලකුණු ලාභය බවට පත්වන්නේ සදීර ලකුණු 40ක්. ලකුණු 35ක් ලහිරු උදාර ලකුණු 30ක් අශේන් බණ්ඩාරට. ධනංජ සිල්වා නායකයා විදිහට ක්‍රීඩා කර චරිත අසලංක නොමැති නිසා ලකුණු 15ක් ඔහු ලබා ගත්තා. කෙසේ වෙතත් අවසානයේදී 145 කඩලු 6යි ලකුණු 33කින් ජයග්‍රහණය කරනවා. නමුත් මේ කණ්ඩායම් දෙකම නැවතත් අවසන් මහතරඟ පැමිණීමට නියමිතයි. 15 වෙනිදා රාත්‍රී 7:30ට තරඟය ආරම්භ කරන්නේ. තරඟාවලිය සම්බන්ධයෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගේ නාම ලේඛනය බැලුවොත් වැඩිම කඩු ලාභය බවට පත්වන්නේ ආසිත ප්‍රනාන්දු කඩලු 8ක් තරඟ 3ේදී. ප්‍රවීන් ජයවික්‍රම කඩලු 5ක් පුලින තරඟ කඩලු 4ක්. ඉවාන ආසියානු කුසලානේ ඔන්න මෙන්න තිබේදී ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වන කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ තිබූ ඒ දක්ෂතා එහෙම්මම ගෙන විත් තිබෙනවා. ලකුණු 150ක් ඉනිම් 3ේදී ඔහු ලබාගෙන තිබෙනවා. ඒ වගේම තනුක දාබරේ හොඳ එක් ඉනිමක් ක්‍රීඩා කිරීම නිසා 104ක් නිරෝෂන් දික්වැල්ලත් ලකුණු 103ක් ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණ තිබෙන්නේ ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගෙන් වනිදු හසරංග සහ කුසල් මෙන්ඩිස්. ඒ ඉතාමත් හොඳ ලක්ෂණයක් විදිහට අපට දකින්නට පුළුවන් ආසියානු කුසලානේ ඔන්න මෙන්න තිබියදී. එම නිසා මේ තරඟාවලිය ආසියානු කුසලානයට පෙර හොඳ පුහුණුවක් බවට පත්වේවි සමහරක් ක්‍රීඩකයන්ට. කෙසේ වෙතත් ආසියානු කුසලාන සංචිතය තවමත් නම් කරන්නේ නැහැ. අවසන් මහා තරඟයෙන් පසුව නම් කරාවිද නැත්නම් අවසන් තරඟයට පෙර නම් කරාවිද යන්න අපට බලා සිටීමට සිදුවනවා. විශේෂම ක්‍රීඩා අමාත්‍යවරයා තේරීම් කමිටුවට තම අසතුට පළ කර තිබෙනවා. අනෙක් කණ්ඩායම් බොහෝමයක් නැතිනම් අෆ්ගනිස්තාන කණ්ඩායම හැර අනෙක් ප්‍රධාන කණ්ඩායම් සියල්ල මේ වන විට සංචිතය නම් කර අවසන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.